මම පුතා අඳුනගත්තද මේ ගහ මේ ගහ පුතේ නුග ගහක් මේ අනිත් පින්තූරක් නුග ගස්ම තමයි බලන්න පුතේ නුග ගහේ විශාලත්වය නුග කියන්නේ ලෝකේ තියෙන ශාක අතරින් සුවිශාල ගස් වර්ගයක් නුග ගහේ අතුපතර ගොඩාක් ඈතට විහිදලා යනවා ඒක නිසා නුග ගහ ගොඩාක් විශාලයි මම පුතා දැකලා තියෙනවා නුග ගහේ ගෙඩි මේ තියෙන පුතේ නුග ගහේ ගෙඩි නුග ගහේ ගෙඩි ඇතුලේ පුංචි පුංචි නුග බීජ ගොඩාක් තියෙනවා එක නුග බීජයක් තල ඇටයකටත් වඩා පුංචි හිතන්න පුතේ තල ඇටයකටත් වඩා පුංචි බීජයක් මේ තරම් සුවිශාල දහක් බවට පත් උනේ කොහොමද එහෙනම් නුග ගහ අපේ ජීවිතයට හොඳ පණිවිඩයක් දෙනවා මොකද පුතේ දෙන පණිවිඩය අපිත් ලොකු ලොකු ජයග්‍රහණයක් කරා යන්න ඕනේ පුංචි පුංචි තැනින් පටන් අරගෙන පුංචි තල ඇටයක් තරම් බීජය මහ විශාල වෘක්ෂයක් වුණා වගේ අපිත් පුංචි තැනකින් පටන් අරන් ලොකු ජයග්‍රහණයක් කරා යන්න ඕනේ එහෙමනම් මයි පුතේ ලොකු ජයග්‍රහණයක් කරා යන්න නම් පුංචි පුංචි තැන් වලින් පටන් ගමු අපි ගණන් හදනකොට පුංචි පුංචි ගණන් වලින් තමයි මුලින්ම ගණන් හදන්න පුරුදු වෙන්න ඕනේ ඊට පස්සේ පුළුවන් ලොකු ලොකු ගණන් වලට යන්න ලොකු ලොකු ගණන් වලට ගියක් පුතේ ඒ ලොකු ගණන් අපි හිතන්න ඕනේ පුංචි තැනින්මයි පුංචි තැනින් හිතුවොත් අපිට ගන්න සාර්ථකව විසඳ ගන්න පුළුවන් වෙයි මේ තියෙන්නේ පුතේ ඒ වගේ පුංචි තැනකින් හිතන්න ඕන හොඳ ගණක් එක්තරා විලක ඇති නෙළුම් මල් සෑම මිනිත්තුවකදීම දෙගුණයක් වෙයි මිනිත්තු තුනක් අවසානයේදී එයින් හයක් පරවේ ආරම්භයේදී පිපී තිබුණේ එක් නෙළුම් මලක් පමණක් නම් මිනිත්තු හයක් අවසානයේදී පරණුවී ඇති නෙළුම් මල් ගානවන්නේ සුපිරි ගැටලුව සුපිරි ගැටලුව ඔන්න පුතේ විලක් තියෙනවා හරි දැන් මේ විලේ නෙළුම් පිපෙනවා දැන් මේ බලන්න කොන්න විල තියෙනවා දැන් මේ විලේ තියෙනවලු එක මලක් තියෙනවා ඔන්න විල ඇතුලේ මලක් තියෙනවා දැන් වෙන වැඩේ බලන්න ඔන්න පළවෙනි මිනිත්තුවේදී මේ විලේ තියෙන පුතේ මල් ප්‍රමාණය දෙගුණයක් වෙනවා එහෙනම් එක මලක් තිබුණා නම් ඔන්න මල් දෙකක් වුණානේ එතකොට දෙවෙනි මිනිත්තුවේදී මේ මල් ප්‍රමාණය ආය දෙගුණයක් වෙනවා හතර තුන්වෙනි මිනිත්තුවේදී එහෙනම් හතර දෙගුණ කීයද පුතේ අටයි හැබැයි තුන්වෙනි මිනිත්තුවේදී මොකද්ද වෙනවා කිව්වා නේද මිනිත්තු තුනක් අවසානයේදී හයක් පර වෙලා යනවා එහෙනම් දැන් තුන්වෙනි මිනිත්තුවේදී මල් අටක් තියෙනවා හයක් පර වුණා එහෙනම් අටෙන් හයක් අඩු කරාම ඔන්න දැන් තුන්වෙනි මිනිත්තුවේ මල් දෙකයි තියෙන්නේ ඔන්න දැන් හතරවෙනි මිනිත්තුවට ආවා එහෙනම් දැන් දෙක දෙගුණයක් වෙනවා හතර ඔන්න පස්වෙනි මිනිත්තුවට ආවා හතරේ දෙගුණේ පුතේ අටයි ඔන්න හයවෙනි මිනිත්තුවට ආවා අටේ දෙගුණේ 16යි ඔන්න මිනිත්තු තුනක් ගියා ආයෙත් මල් හයක් පර වෙනවා එහෙනම් 16න් හයක් ගියාම ඉතුරු වෙන්නේ පුතේ 10යි එහෙනම් මිනිත්තු හයක් අවසානයේ විලේ මල් කොච්චරක් තියෙනවද 10ක් තියෙනවා ගාන මයි පුතාට පැහැදිලිද ඔය ගාන ගොඩාක් අය වරද්ද ගන්න තැන තමයි මෙන්න මෙතන කොතනද ආරම්භක මල ගැන හිතන්නේ නැහැ ආරම්භක මල දා ගන්නවා පළවෙනි මිනිත්තුවට දාගත්ත ගමන් වැඩි හබ විලේ මලක් තිබුණා පළවෙනි මිනිත්තුවේ තමයි දෙගුණයක් වුණේ ඔය ගැන හිතන්න නැතුව මොකද කරන්නේ අපේ කට්ටිය පළවෙනි මිනිත්තුවේදී එක මලක් තියෙනවා කියලා වැඩේ පටන් ගන්නවා එතකොට ගාන වරදිනවනේ පටන් ගන්නකොටම වරදින ඔය ගාන හොඳට හිතන් දවන හොඳ ගාන පැහැදිලිද පුතේ එහෙනම් මිනිත්තු 6ක් අවසානයේදී විලේ තියෙන්න ඕන පුතේ මල් 10යි